ප්‍රදර්ශනීය පළමු දිනේ අදයි අතිවිශාල පිරිසක් ප්‍රදර්ශනී නැරඹීම සඳහා අද දිනේ පැමිණ සිටියා. තාක්ෂණය හා නවෝත්පාදනය යන තේමා කරගෙනමින් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. විවෘත කිරීමට නියමිත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය කේන්ද්‍ර කරගෙනමින් වැඩසටහන පැවැත්වෙනවා. අද ප්‍රදර්ශනය රාත්‍රී 10ට අවසන්. රොබෝ තාක්ෂණයේ වගේම තව විවිධ වර්ගයේ නව නිපැයුම් අපි දැක්කා. මේ වගේ අත්දැකීමක් ඉතින් කවදාකවත් ලබන්න හම්බෙන්නේ නැහැ නේ ආයේ කොයි කාලේ. ඒකින්ද ඇවිල්ලා මේ අත්දැකීම ලබා ගන්න කියලා. එහෙමයි. IT ශාස්ත්‍රයෙන් මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒ පැත්ත කරන්න උත්සාහයක් දරනවා. අලුත් දෙයක් කරන කෙනෙක්ට ගොඩක් වටිනා විදිහට මේ මම හිතනවා මේ අධ්‍යාපනය වෙනස් වෙයි කියලා. ඉතින් ඒ විදිහට බලනකොට මේ වගේ ප්‍රදර්ශනයක් සංවිධානය කරපු ඉතින් ගොඩක් වටිනවා. ටැබ්ලට් වලින් ඊට පස්සේ ගොඩක් අන්තර්ජාලය පාවිච්චි කරලා තාක්ෂණයත් එක්ක අනාගත අධ්‍යාපන වැඩකට සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 21 වන සියවසේ අපේ රටේ අභියෝගය රොබෝ තාක්ෂණය මේ අභියෝගය ජයග්‍රහණය කරන්නටයි රටක් විදියට ජාතියක් විදියට රජයක් විදියට අපේ දරුවන් තාක්ෂණයෙන් පොහොසත් දරුවෙක් බවට පරිවර්තනය කරන්නට මේ දැනුම ලබා දීමේ අරමුණින් මේ ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙන. ඉතින් හෙට උදෑසන 9ට ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. හෙටත් ජාතික රූපවාහිනිය මේ සතරතු රසක් ඔබ වෙත ගෙනෙන්නට ඔබ දැනුවත් කරන්නට මේ ප්‍රදර්ශන භූමියේ රැඳි සිටිනවා. 14 වෙනිදා වෙනකන් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අපි ආරාධනා කර සිටිනවා නව නිෂ්පාදන නව නිපෙයුම් කරන්න බලා ඉන්න දරුවන්ට ඔබට අලුත් යමක් දැනගන්න ඕනේ නම් අලුත් දැනුමක් ඔබට ලබා ගන්න ඕනේ නම් එන්න මේ ප්‍රදර්ශන භූමියට නිසකවම ඔබට අලුත් දැනුම ලබා ගන්නට තුවතැන්නක් වේවි මේ ප්‍රදර්ශනය. එතෙක් සමුගන්නම් ගාමිණී බණ්ඩාර මැණික් දිවල ඉනෝටෙක්ස් ප්‍රදර්ශන භූමියේ සිට.